බුදුරුවනට සැමදා බුදුහිමි සරණයාමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණයාමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණයාමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු. ඒ අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වාසූදාසක් වූ ධර්මස්කන්ධය වදාලා පන්සාලිස් වසක් පුරා ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ පහස ලැබූ වම් දළදා වහන්සේට නමස්කාර වේවා සාදු සාදු. විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේ පෙරටුකොට භාග්‍යතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වයට උපහාර පිණිස ඉදුණ ශ්‍රී සම්බුද්ධත්ව මහා සේරජානන් වහන්සේට නමස්කාර වේවා සාදු සා. ඒ වගේම අපහට ධර්ම විනය කියලා දෙන මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු සා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම පින්වත් සිල් මෑණිවරුනි, අද ඉතාමත් අගේ ඇති දහමක් අහන්නේ සිරි දළදා වහන්සේ මතක් වෙනකොටම මේ ධර්මාසනයේම මට කරුණක් මතක් වුණා. සිරි දළදා වහන්සේගේ වැඩිපුරම ස්පර්ශ වුණ සූත්‍ර දේශනාව. ඒ කියන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේ දහම් දේශනාවක් කළොත් එක වරක්. අද මේ ඔබ ශ්‍රවණය කරන්ට යන රතන සූත්‍රය බුදුරජාණන් වහන්සේ සත්වතාවක් ශ්‍රී මුව මඬලින් දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේගේ සුදුවන් වූ රශ්මි දහරා විහිදවන දළදා වහන්සේගේ සත්වතාවක් ස්පර්ශ වුණ ඒ උතුම් රතන සූත්‍රය මේ සිංකලගල මේ පුරවරේ දළදා වහන්සේගේ රශ්මි දහරාවෙන් නැහැවෙන පුරවරේ දේශනා කරන්ට ලැබීම, ශ්‍රවණය කරන්ට ලැබීම කොයිතරම් වාසනාවක්ද. ඉතින් ඒ නිසා කන් යොමුකොට අහන්ට මේ අපූරු කතාවක්. බරණැස් රජුරුවන්ට බිසවුන් වහන්සේ නමක් හිටියා. ඒ බිසවුන් වහන්සේ ගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තා. මහා ගැප් පෙළහර පැවැත්තුවා. තිඹිරිගේ දරුවා බිහි කරන වෙලාවේ දරුවෙක් විදිහට බිහි වුණේ මස් වැදැල්ලක්. අතපය නෑ, මුකුත් නෑ, නිකම් මස් වැදැල්ලක් මාස 10න් බිහි වෙලා. ඊට පස්සේ බිසවුන් වහන්සේ හරියට කලබල වුණා. දාසියට වස්තුව දීලා රම්පතක ලිව්වා, බරණැස් රජුරුවන්ගේ බිසවුන් වහන්සේ වදාපු මස් වැදැල්ල කලයක් ඇතුළට දාලා රම්පත් තිරුවක් දාලා ගංගානම් ගඟේ පාකොරල හැරියා.
ඒ මොකද්දෝ මස් වැදැල්ලේ ඒ මස් වැදැල්ලින් මොකද්දෝ අනාගතයේ කෙලවර වෙන තැනක් තියෙනවා. ඒක නිසාදෝ මන් දන්නේ කලේ අනිපැත හැරෙන්නේ නැහැ. මෙහෙම පාවෙවි යනවා. මේක සාමාන්‍යයෙන් අද කාලේ මිනිසුන්ට හිතාගන්න බැරි දේවල්. නමුත් සිද්ධ වෙච්ච දේවල්. ගඟ පහළ කෙරවලේ වනාන්තරයක තාපසීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ උදෑසන දැහැටි අරළු වළඳලා මූණ පැම්පහසු කරගන්නට කියලා ගඟට ගියා. කලයක් පාවෙලා එනවා. පාංශකූලක දෙයක් නෙව, අතහැරලා දාපු දෙයක් නෙව, අතහැරුණ දෙයක් නෙව කියලා හිතෙලා ඩිංගිත්තක් පීනලා ගිහිල්ලා කලේ ගත්තා. කලේ විවෘත කළ බලනට මස් වැදැල්ලා. ගඳ එන්නේ. සාමාන්‍ය මස් ගඳයි නෙව. ඊපස්සේ තාපසින් වහන්සේ රම්පත්තිරුව බැලුවා. බරණැස් රජුරුවන් ගෙලු. බිසූන් වහන්සේ වැදුව මස් වැදැල්ලලු. ආරාමේ තාපසාරාමේ අයිනක තිබ්බා. දැන් ගඳ ගහන්නේ කුණු වෙන්නේ. කලේ දිහා එබිකම් කරලා බලනවා තාපසින්නාන් සුදී හවස. මාසයක් විතර ගිය තැන මස් වැදැල්ල දෙකට කැඩිලා. ඒ කැඩිච්ච මස් වැදැලි දෙකෙන්ම තව මස් වැදැලි පහක් හටගෙන උඩින් හටගත්ත මස් වැදැල්ල ඔලුවක් විදියට හැදෙනවා. අනිත් මස් වැදෙලි දෙක හතර අතපය විදිහට හැදෙනවා. අර මස් වැදෙලි දෙකෙම වෙන වෙනම කුමාරයෙකුයි කුමාරිකාවකුයි. දැන් ඔය නම් බිහි කරපු දරුවෙක්නේ මස් වැදැල්ලක්. නමුත් මිනිස්සු නොදන්න දේවල් තියෙනවා පින්වත්නි. සියල්ල දන්න සියල්ල දකින තථාගතයන් වහන්සේ වදාලා සමහර මිනිස්සු ඕපපාතිකව බිහි වෙනවා. මේ පඳුරක් අස්සේ ඔහේ ඉන්නවා. මිනිස්සු කියන්නේ මේ දමල ගහලා ගිහිල්ලා කියලා. ඇයි අඹපාලි ඕපපාතිකයි. අඹ ගහක් යට පොඩි දරුවෙක්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නැහැ. ඉතින් ඒ වාගේ දේවලුත් මේ මනුස්ස ලෝකයේ සිද්ධ වෙන එකේ ඕවා ගැන සැක කරන්න එපා. අපි දන්නේ පොඩ්ඩයි. පොඩ්ඩක්වත් දන්නේ නැහැ කිව්වත් කමක් නැහැ. ඊට පස්සේ ඒ මස් වැදලි දෙක දකින්නකට තාපසින්නාංශීට සෙනෙහසක් හටගත්තා. අම්මා කෙනෙකුගේ තාත්තා කෙනෙකුගේ සෙනෙහස. ඒ මව්පිය සෙනෙහස කෙනෙක් පුදුම එකක්. තාපසින්නාංශීගේ ඇඟිල්ල රිදෙනවා අර සෙනෙහස හට ගන්නකොට. තාපසින්නාංශ ඇඟිල්ල මෙහෙම පොඩි කළා. ඇඟිල්ලේ අග පුපුරලා සුදු පාට වතුරක් වැක්කිරෙනවා. කිරි එනවා. අර කලේ මාංශ ඇදලි දෙක දැන් දරුව දෙන්න අරන් තාපස මේ වස්ත්‍රයක තියලා අර ඇඟිල්ල කටේ තිබ්බා. උරනවා. ඒ කිරි බොනකොට ඒ කිරි මෙහෙම උගුරෙන් පැල්ලහැට ගිහිල්ලා බඩට යනවා. පේනවා හැම විනිවිදයි පේනවා බඩ ඇස්සේ යන්නේ ඔක්කොම. බැලූ කෙනෙකුට හිතෙනවා හැමක් නෑවද්ද සවි හැම නෑ කියන අර්ථයෙන් ලිච්ඡවි. කුමාරයෝ දෙන්න හැදෙනවා. කුමාරයයි කුමාරිකාවයි. තාපසින් අහන්සේට දානෙ පූජා කරන්ට ආපු මිනිසු කිව්වා තාපසින් අහන්සේ ඔබ වහන්සේට බෑ බණ භාවනාවක් කරගෙන මේ දරුවෝත් පෝෂණය කරන්ට අපිට දෙන්න. තාපසින් අහන්සේ කිව්වා එහෙනම් මේ රාජ කුමාර කුමාරිකාවෝ මේ ඇත්තන්ට රාජ සම්පත්ති හදලා දෙන්න ඕන. මාලිගාවක් හදලා දෙන්න. වෙන දෙන්නෙක් විවාහ කරන්න එපා. සුදුසු කාලේ මේ දෙන්නම විවාහ කරවන්න.
යැව්වා. ඊට පස්සේ සෙල්ලං කරන වයසේ ඒ කවුද ඒ ලෙච්චවී කුමාරවරු සෙල්ලං කුමාරයයි කුමාරිකාවයිනේ දැන් අර සාකේ මේ ඒ ගඟායිනේ ගඟායිනේ මේ විශාලා මහනුවරේ කතාව මේ කියන්නේ. සෙල්ලං කරන වයසේ හරි දඩබ්බරයි. සෙල්ලං කර කර ඉඳලා අර පොඩි කොල්ල ඇවිල්ලා අනිත් කොල්ලන්ගේ කනට ගහලා දුවනවා. අර කෙල්ල අනිත් පොඩි කෙල්ලන්ගේ කොණ්ඩෙන් ඇදගෙන දුවනවා. වද දෙනවා අනිත් ළමයින්ට පොඩිකමට. මේ අද කාලේ සමහර අම්මලා ඇවිල්ලා කියනවා හාන්දුරනේ අපේ ළමයි හෙනහුරු අපලද දන්නේ මේ තියෙන දඟලැවිල්ල. ඉතින් මං කියන හොඳයිනේ කියලා. නෑ නෑ මොකක් හරි බාරයක්වත් වෙන්න ඕන. ඉතින් මේ අම්මලා තාත්තලා බලාපොරොත්තු වෙන්නේ නිකා මේ හෝන්තුමාන්ත හොල්මන් වගේ දරුවද නිකන් දුවලා ඇවිදලා හිටියද මොකද? දඩබ්බරු වුණාට කමන්නේ ළමයි. හරියට මේ හිතනවා වැඩි. ඒ කියන්නේ පුංචි කාලෙම ළමයා තමාගේ වසඟීම පාත්තන්න හදනවා. මේ විදිහට මේ විදිහ අපි දන්නේ නැහැ. දැන් අද මම බණ පුටුවක ඉඳගෙන මේ ධර්මාසනේ ඉඳලා ධර්මයේ දේශනම් කරනවා. මගේ පොඩි කාලේ ගත්තොත් හප්පේ. ඒකට සිංහලෙන් කියන වචනේ අණ්ඩපාලයි. අණ්ඩපාලයි. දවසක් මම වැටිලා අපේ ටීචර් කිව්වා ඕකට වෙච්ච දේ යසයි. ඉගෙන ගන්න බෑ පුංචි කාලේ. අකුරක් හිතේ හිටින්නේම නෑ. අකුරු ශාස්ත්‍රී මතක හිටින්න පටන් ගත්තේ පහ වසර ඉඳලා. මම පුංචි කාලේ අණ්ඩපාලයි කියලා ගුරුවරු බැහැර කළා කියලා මම මහා පාපතරයෙක් කියලා සමාජයෙන් කොන් කළා නම් අද ඔබට බණ කියන්න ගුරුවරයෙක් ළඟට මේ දරුවා ඉන්නේ කොහමද? අපිට නොපෙනෙන දේවල් නොදන්නා දේවල් ගොඩාක් තියෙනවා පින්වත්නි. ඒ නිසා පොඩි ළමයි ඔය හිටිදෙන්. ඊට පස්සේ අනිත් අම්මලා තාත්තලා කිව්වා ඕකුන් එක සෙල්ලම් කරන්න එපා. අර ළමයි ටික ඔක්කොම වර්ජිනේ කොලා. වජ්ජින් කියලා නමක් වැටුණා. ඊට පස්සේ ඒ අයට සුදුසු කාලේ විවාහ කරලා දීලා මාලිගාවක් හදලා දුන්නා. ගොඩාක් දරුවෝ ලැබුණා. ඊට පස්සේ ඒ දරුවන්ටත් ගොඩාක් දරුවෝ ලැබුණා. ඊට පස්සේ ඒ අයට හදලා දුන්න නගරේ තව විශාල කරන්න සිද්ධ වුණා. තුන් වතාවක් නගරේ විශාල කළා. නැවත නැවත විශාල කරන නිසා ඒ නගරේ නමක් වැටුණා මොකන්ද? විශාලා. වෛශාලී. විශාලා මහනුවර සමෝහාණ්ඩුවක්. ඇයි එකම දරුවනේ එකම වගේනේ හැම කනබොනේම පේනවනේ ඇඟ දිහා බැලුවම. අද කාලේ හිතාගන්නවත් පුළුවන්ද? මගේ බුදුරජාණන් වහන්සේ දවසක් ශ්‍රාවක සංඝයාට වදාලා නේද පින්වත් මහණෙනි දෙවිවරු දැකලා නැත්නම් චාතු මහරජිකේ ආනන ලිච්ඡවීන් දෙස බලන්න කියලා. මෙහි පිට දෙවිවරු වගේ රූප සම්පත්තිය. හද්දාස් හස්සිය හත් දෙනෙක් රජවරු. යුව රජවරු හද්දාස් හස්සිය හතයි. සෙම්පතිවරු හද්දාස් හස්සිය හතයි. පුරෝහිතයෝ හද්දාස් හස්සිය හතයි. ඒ විදිහට විශාල සමූහාණ්ඩුවක්. එකපාරම වරුසාව නතර වුණා නෙව. වැස්සෙන්නේ නැහැ. වැස්ස අඩු වීගෙන එනකොට තියෙන දේ කාලා බීලා බීජවලට තියාගෙන හිටපු දේවත් කාලා බීලා ඉවර වුණා. හොරෙන් හොරෙන් වපුරපු ධන දහන්නේ ඉර විසින්ම වියලවල දැම්මා. රජවරුන්ට වගානක් නැහැ විඳවන්නේ මිනිස්සුනේ. මාලිගාවේ අටකොටු පිරිලා
දැන් මේ රජවරුන්ට මේ මේ ප්‍රෙෂර් එක එච්චර දැනෙන්නේ නැහැ. ඊට පස්සේ මිනිස්සුන්ගේ අතරින් ඕන් වයසක වයසක මිනිස්සු මැරුණා. ගමේ මිනිස්සු ගිහිල්ලා කනත්තට වීසිකොලා. ඊට පස්සේ තව තව මිනිස්සු මැරෙනවා. දැන් වලේලාන්නත් බෑ, ගිනි තියන්නත් බෑ. ඔහේ දාලා ආවා කුණු ගඳ හමනවා. කුණු ගඳට අමනුෂ්‍යෝ බැල්මහෙළුවා. කුණු ගඳට අමනුෂ්‍යෝ බැල්මහෙළුවා. අපි උදාහරණයක් ගමු. අපි ගෙමුකෝ උදාහරණයකට ගමුකෝ. අර මොකද්ද පළතුරක් තියෙන හරියට ගඳ ගහන? දූරිය. දූරිය ගඳ ගහන්නේ ඒක සුවඳ සුවඳ. දූරියන් කන්ට ආසකේනා දූරියන් සුවඳ එන පැත්තට එයාගේ හිත ඉක්මනට යනවද නැද්ද? මිනි ගඳට අමනුෂ්‍යයන්ගේ හිත යනවා. ඒ දිසාව හොයාගෙන බැල්ම වැටුණා. මිනි ඕජාවෙන් යැපෙනවා. ඊට පස්සේ මිනිසුන්ට බැල්ම වැටුණා. බැල්ම වැටිලා මිනිස්සු ඕන දැන් අමනුෂ්‍ය ප්‍රශ්න වලින්. ඇඟට ආවට පස්සේ අපි කියමුකෝ ඇඟේ 1000 වැඩි අමනුෂ්‍යෙක් මිනිසෙකුට බැල්ම හිලුවට පස්සේ ඇඟේ 1000 වැඩි එයාගේ. රීරි උරා බොන අමනුෂ්‍යෙක්ගේ බැල්ම වැටුණාට පස්සේ ලේ උරා බොන ඒ අමනුෂ්‍යයාගේ බැල්මෙන් අර මනුෂ්‍යයාගේ ඇඟේ ලේ හිඳිලා යනවා. ඕන්න රෝග දැන් ලෙඩවෙවිනි මැරුණේ, වසංගතින්නේව මැරුණේ, රෝග බියත් හටගත්තා, දුර්භික්ෂ බියත් හටගත්තා, රෝග බියත් හටගත්තා, අමනුෂ්‍ය බියත් හටගත්තා. තැන් තැන්වල කවුදැයි වැටෙන මැරි මැරි වැටෙන මිනිස් උස්සන්නේ තැන් තැන්වල මැටකෝටු. විශාලා මහනුවර සොහුනක් වගේ වෙලා ගියා. පණනල තියෙන මිනිස්සු ලීවල එල්ලි එල්ලි රජමාලිගාවේ දොරටුවට ගියා. රජ්ජුරෝ ඉදිරියේ කෑ ගහලා කිව්වා මේක රජ්ජුරුවොත් ඒ වෙනකොට ඇමතිවරුව කතා කරන්න ඇති. ඊට පස්සේ ඉතින් එක එක විසඳුම් දෙන්න ඇති. කිසිම දෙයකින් පිළිතුරක් නැහැ. පින්වතුනි විශාලා මහනුවර තන්ත්‍ර විද්‍යා තිබ්බා, මන්ත්‍ර විද්‍යා. ඒ මන්ත්‍රවලින් ආකාශයෙන් යන්න පුළුවන්. ඒ මන්ත්‍ර විද්‍යාව තිබ්බා. ඒ යම්කිසි ඖෂධයකට මතුරලා අතට ගන්නවා, මිනිස්සුන් නොපෙනී යන්න පුළුවන්. මන්ත්‍ර විද්‍යාව තිබුණා. ඊතලයට මතුරලා ආකාශයට විදිනවා, අහසින් වැස්ස වැටෙනවා. මන්ත්‍ර විද්‍යාව තිබ්බා. ඊතලයට මතුරලා අහසට විදිනවා, අහසින් ගිනි වරුසා වැටෙනවා. මන්ත්‍ර විද්‍යාව තිබ්බා. ඒ මන්ත්‍රයේ සීකල්ලා කෙනෙක් දිහා බලනකොට එයා හිතන දේවල් ඔක්කොම ටික පේනවා. මණිකා කියලා, ගන්ධහරි කියලා. ඊළඟට නොයෙක් නොයෙක් සාන්ති කර්ම, යාග හෝම, තන්ත්‍ර විද්‍යා කිසිවකට වළක්වන්න බෑ. කිසිවකට විසඳුමක් නැහැ. කිසිවකින් සංසිඳෙන්නේ නැහැ. ඊට පස්සේ අමාත්‍යවරුමයි කිව්වේ, ඇමතිවරු කිව්වා අජිත කේසකම්බලි පකුන්ද කච්චාන මක්කලි ගෝසාල ගෙමු කියලා. ඊට පස්සේ ඇත්තු ඒක සභා සම්මතුනේ නැහැ. ඔය සත්සාස්තුරු කවදාවත් බුදුරජාණන් වහන්සේ දැකලා නැහනේ. ඔය බැන බැන හිටියට ඇයි සසරි බුද්ධ කියන වචනේ සෙල්ලමට අරන් බුදුන් පල්ලා කියන. බුද්ධ කියන වචනේ සෙල්ලමට අරන් ඊ පාපය. තථාගතයන් වහන්සේ වඩම්මන්ට දූත පිරිසක් යෙව්වා. මඟදී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට ඇමතිවරු කිව්වා ඉස්සෙල්ලාම තථාගතයන් වහන්සේ ආරාධනා කරන්න. රජ්ජුරෝ නම් එවැනි එකක් නැහැ. භාග්‍යතුන් වහන්සේට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ සියල්ල දුටුවා. එතනින් පස්සේ වෙන දේවල්
මාන්ද මහැදිලා ඉන්නවා රහත් වෙන්න පින් තියන අය පේනවා කට උඩට අරගෙන වේදනාවෙන් කෑක ගහ ඉන්නවා මුළුවල පේනවා බුදු ඇසට අමනුෂ්‍යෝ අහගෙන ඉන්නවා සෝවාන් වෙන්න පින තියන අය මුළුවලට වැටිලා අමනුෂ්‍යෝ සෝවාන් වෙන්න පින තියන අයගේ රීරිමාන් සිවුර බොනවා බුදු ඇසට පේනවා මංගපල ලබන අය ඊළඟට භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනේ දස දහසක් ලෝක ධාතු වලට ආනුභාවය පිහිටන බුද්ධ ආඥාව පිහිටවන්ට පුළුවන් තැන විශාලාව පේනවා ඉවසවදාරා නිහඬව වැඩ හිටියා බුදුරජාණන් වහන්සේ රජුරවන්ට ගිහිලකව තථාගතයන් වහන්සේ පිළිගත්ත විශාලාවට වඩින එක රජුරු ලහිලහි දුවගෙන ගිහිල්ලා ඇහුවා ස්වාමීනි හැබෑද විශාලාවට වඩිනවා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වදාලා වඩින්න ඕන මොහොතක් ඉවසන සීක්වා විශාලා රජගහනුවර ඉඳලා ගංගානම් ගඟට රජගහනුවර කියන්නේ කොහේද අද රාජගිර ඉදර ඔයාලා මතක නැද්ද ඉන්දියාවේ ගියාට පස්සේ පැට්නාවල තියෙනවා ඉතර රජගහනුවර ඉඳලා පැට්නා හරහා ගංගානම් ගඟ මතකයි නේද කිලෝමීටර 10ක් විතර තියෙන්නේ ඕන් ওই ගඟ දක්වාම භූමිය සුද්ධ කරා මාවත හැදුවා සුදු ඇලි ඇතිරෙව්වා මල් ඉසිරෙව්වා මල් වැල් ඇතිරුවා මල් වියන් බැඳෙව්වා බඳවලා බුදුරජාණන් වහන්සේට චත්‍රයක් හැදුවා චත්‍රයේ පිට චත්‍රයක් මුතු කුඩයක් තියෙනවා ඒ කුඩ තව මුතු කුඩයක් තියෙනවා සංඝයාට මුතු කුඩ හැදුවා 500ක් සංඝ පිරිස වඩිනවා ඉස්සෙල්ලාම වඩින්නේ බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් බුදුරජාණන් වහන්සේගේ හිවණැල්ල ඇඟට වැටෙන කෙනා කවුද කතා කරපු ගමන් හිතේ දුක නැති වෙනවා දාහක් ප්‍රශ්න තියාගෙන එන කෙනාට පින්වත මොකද ආවේ කියන මේ වචන ටිකට ගින්නට වතුර ටිකක් දැම්මා වගේ වෙනවා. ඉස උස්සලා බලනකොට හඳ මණ්ඩලක් වගේ පුදුම ආකර්ෂණයක් තිබි මෝ මණ්ඩලේ. රන් කඳක් වගේ හිමීට වඩින්නේ. සිනහවිලා කතා කරනවා. දුටු දුටුවම් ආනන්දයටපත් කරවන ඒ භාග්‍යවතුන් වහන්සේගේ හෙවණැල්ලට කියන නම තමයි ආනන්ද කියන්නේ. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දජපතාංක මාර්ගයේ දෙපැත්තේ බුදුවරුන්ට කරන උපහාර පූජා අදටත් තියෙනවා මේ උපහාර පූජාව උදාහරණයක් මේන්න මේ කුණ්ඩසාල මහමෙවුනාවට එන මාවත නැද්ද සරසලා නැද්ද වියන් වලින් බඳවලා දජ පතාක අතුරවලා මේ පුෂ්ප උපහාර පූජාවල් පැතිරෙන සාදු නාද පිරිසිදු මම්මාවත් මේ ඔක්කොම බුදුවරුන්ට කරන උපහාර පූජා ඊළඟට බිම්බිසාර රජුරෝ ගංගානම් ගඟේ දැන් නැව් හදලා තියෙනවා භාග්‍යතුන් වහන්සේට බුද්ධහසනේ පනවලා තියෙනවා ගංගානම් ගඟේ කරවටක් දියට බෙබිලා අත් දෙක එකතු කරලා සිරසේ තියාගෙන සාදුකාර දීලා කිව්වා වඩින්ට ස්වාමීනි ඉක්මනට ආපහු දෙවියන්ගේ නාංගයන්ගේ උපහාර පූජා මැද ගංගානම් ගඟේ සැඩ පහර නතර වුණා පස් පියුම් පිපුණා සංඥාවක් ඇව්වා දූතෙක් වහා මෙවැනි පූජෝපහාර පැවැත්තුවා ඔබත් එසේ කරන්න ලිච්ඡවි රජ දරුවන්ට බිම්බිසාර රජුරෝ ඡත්‍රය පිට ඡත්‍රයක් නම් ලිච්ඡවි රජ දරුවෝ ඡත්‍රය පිට ඡත්‍රයක් ඊට පිටින් තවත් ඡත්‍රයක් ඊට උඩින් තවත් ඡත්‍රයක් ඡත්‍ර හතරයි සංගයාට එක මුතු කුඩේ උඩින් තව මුතු කුඩයක් වගේ මුතු කුඩ දෙකක කුඩයක් අර විදිහටම උපහාර පූජාව
පිළියල කොලා. බුදුරජාණන් වහන්සේ විශාලාවට සමීප වෙන්ට වෙන්ඩම ආකාසේ වලාකුලෙන් පිරී ගියා. මගේ බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට උතුන් සිරිපා කමල තබනකොටම දහසං කර ඇති චක්‍ර ලක්ෂණයෙන් සමන්විත රත්තරම් රත්තරන් සිරිපතුල හැමදාම දකුණු සිරිපතුල තියන්න ඉස්සල්ලා. නක දහතුව තඹ පාටයි, තඹ රැස් විහිදෙනවා. සිරිපතුල ස්වර්ණ වර්ණයි, ස්වර්ණ රශ්මි විහිදෙනවා. සිරිපා පියුම මහ පොළොවේ තබන කොටම විශාලාවේ පොකුරු වැසි වහින්ට පටන් ගත්තා. මහා වැසි ඇදහැරෙනවා. මිනිකුණු ගහගෙන යනවා. වැස්සට තෙමෙන්ට කැමති අයත් ඉන්නවා, අකමැති අයත් ඉන්නවා. වැස්සට තෙමෙන්ට කැමති ඇත්තෝ තෙමෙනවා, තෙමෙන්ට අකමැති ඇත්තෝ නොතැමෙනවා. ප්‍රාතිහාර්ය භාග්‍යවතුන් වහන්සේ වඩිනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ වඩිනවා. මුළු විශාලා මහ නුවරම අමනුෂ්‍යෝ බුදු සිරිපා තිබූ සැනින් පලා ගියා මිනිසු දාලා. භාග්‍යවතුන් වහන්සේ සිරිපා තැබූ සැනින් ඒ ප්‍රදේශයේ ගව්වක් දුරට අමනුෂ්‍යෝ පලා යනවා කියලා යමක් ඇද්ද? ඒ බුදු සිරිපා සංගලේ ආනුභාවයයි. තබන සිරිපා කමල ආනුභාවයේ එච්චරයි නම් දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුතු භාග්‍යවතුන් වහන්සේ වඩිනකොට කොයි තරම් ආනුභාවයක් ඇතිද? සියලු අංගයන්ගෙන් රැස් විහිදෙන අංගී රස මුනිදුන් තමන්ගේ ශ්‍රී දේහයෙන් නීල පීත ලෝහිත ඕදාත මහන්දේෂ්ට පබාස්වර කියන සද්වර්ණ රශ්මිය විහිදවනකොට කොයි තරං ආශ්චරයයිද? සද්දාස් හස්සිය හතක් රජ දරුවෝ පෙළගෙහිල හිටියා. දවස් තුනක් ගංගානං ගඟේ ඉඳල මාලිගාවට වඩිනවා. ඒ දවස් තුනේ වැහැලා මුළු විශාලාවම සුද්ධ වෙලා තරාජ මාලිගාවේ හවස් යාමේ පහන් දල්වලා ශාස්ත්‍රු අමා ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දකින්ට සහම්පති බ්‍රහ්මයා වැඩලා, සක්‍ර දේවේන්ද්‍රයා එක්සිය විසිරියන් ජයතුරා සංකනාදී පිඹිනවා. සතරවරන් දෙවිව අරන් ගන්නවා. ඉන්ද්‍ර සෝමහරද්දී දෙවිවරු වෙනවා. බලවත් බලවත් දෙවිවරු පැමිණෙනවා කියලා යමක් ඇද්ද? නීච නීච තුච්ච තුච්ච භූතයෝ විශාලා මහනුවරින් ඈතට ඈතට ගියා. තවම රතන සූත්‍රය දේශනා කරලද? එහෙනම් රතන සූත්‍රයේ භූතයෝ එළවන එකක්ද? එළවන්න භූතයෝ ඉන්න පෑයෑ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දුටුවා පොළොව වාසී භූතයොත්. භූත කියලා කියන්නේ අමනුෂ්‍යයන්ට, දේව ගණයට, දේව පිරිසට. පොළොවේ සිටිනවා මේ රුක්ෂවලට අරක් ගත්ත දෙවිවරු. සමහර වෙලාවට තනකොළ ගහට පවා අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා, තෘණ දේවතාවෝ. පුෂ්පවලට අරක් ගත්ත දේවතාවෝ ඉන්නවා. මලේ සුවඳට අරක් ගත්ත, ගහේ පොත්තට අරක් ගත්ත, ගහේ ගන්ධ සුගන්ධයට අරක් ගත්ත ගන්ධබ්බ කායික දෙවිවරු. ඊළඟට පර්වතවාසී, ඊළඟට වනවාසී දෙවිවරු, ආකාශයේ මහා මහා බලවත් දෙවිවරු. බුදුරජාණන් වහන්සේට සෑම දෙයක්ම පේනවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් පාත්‍ර ධාතුවට පිරු පිරිසිදු පැන් ඇතිව අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ යානීද භූත ආන ශ්‍රී සද්ධර්මයේ වදාළුවා. ඉස්සර බණ කිවිල්ල, එහෙනම් දැන් එන අසුංගන්ට නමස්කාර පාටි කියන්න. ඒව නෑ, මේ කතා කරන විලාසේ කතා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ යානීන්ද භූතානි සමාගතානි
බුම්මා නිවායා නිවාන් තලික්කේ. බුම්මා පොළොවේ, අන්තරීක්ෂේ, ආකහේ, යානේද භූතානි යං භූතයෝ සමාගතානි රැස්වෙලා ඉන්නවනෙව. බුදුරජාණන් වහන්සේ වදාලා පොළොවේ තහසේ දෙවිවරු රැස්වෙලානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සබ්බේව සත්තා සබ්බේව භූතා සුමනා භවන්තු, මේ සියලුම භූතයෝ මේ දෙවිවරු සුමනා සුවපත් වේවා, සුවපත් සිත් ඇත්තෝ වෙත්වා. තුන් ලෝකීටම පතුරන මහා මෛත්‍රී නිධානයේ ඇති තථාගතයන් වහන්සේ ඉස්සලාම මෛත්‍රිය පැතුරුවා, සුවපත් වේවා කියලා. අර ආකාශයේ පොළොවේ තින්න දිවුරුන්ගේ ශරීර සීතල වෙලා ගියා. ඒ වචනේ ඇහෙනකොට අතෝපි සක්කංච සුනන්තු බහසිතං, මම දැන් යමක් දේශනා කරනවා හොඳට අහන්ට. තස්මායි භූතා නිසාමේත සබ්බේ මෙත්තං කරෝත මානුෂ්‍යා පජාය. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්න නැත්තේ? මෙස්සිත වඩන්න මිනිසුන්ට හොඳට දැනෙනවා. ඇයි? බුදුරජාණන් වහන්සේ සුවපත් වේවා කිව්ව සැනෙන් ශරීර සීතල වෙලා ගිය අයට කිව්ව ඇයි මෛත්‍රිය වඩන්න නැත්තේ? දිවාච රත්තෝච හරන්තියේ බලින් මිනිසු පහන් තියා කිරිහාරවල් හදාදා, ශීර හදාදා, මල් පූජා කර කර, දුන් දිදී දෙවියන්ට පූජාවල් කරනවා, පින් දෙනවා. ඇයි මේ මිනිසුන්ට මෛත්‍රිය කරන්න ඇත්තේ? බුදුරජාණන් වහන්සේ දැන් දෙවියන්ට කිව්වා, අඩුම ධර්මයේ මේ විශාලාවේ ප්‍රශ්නේදී දෙවියන්ට මෛත්‍රියෙන් උදව් කරන්න තිබ්බා කියලා. දැන් දෙවිවරු ඔක්කෝම ඔයාලගේ වචනින් කිව්වොත් තක්කු මොක්කු වෙලා. ඇත්තරම දැම්තේ පේනවානි පහන් තියලා පූජාවල් දුන්නයි මිනිස්සු මුල්ම කාලෙ ලෙඩ වෙනකොට දෙයියන්ට කිව්වා. තුන් ලෝකේටම කරුණා වස්සන පිටවෙන පිටවෙන බණපදයක් ගානේ දුක් ගෙවා දමන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ බ්‍රහ්ම ස්වරෙන් මෛත්‍රිය ආරම්භ කළා. මේ තමයි ලෝකේ උතුම්ම සත්‍යක්‍රියාව. මෙතනින් එහාට නෑ. මේ තමයි උතුම්ම බලය. මොකද්ද? බුදුරජාණන් වහන්සේ වදාලා යංකින්චි විත්තං ඉදවා හුරංවා. යංකිසි ධනයක් තියෙනවා නම්, වස්තුවක් තියෙනවා නම්, මෙයි හෝ පරලොව. සග්ගීස්වායන් රතනම් පනීතං, දිව්‍ය ලෝකවල තියෙනවා මැණික්. මේ ලෝකයේ පින්වත්නි නොයෙක් නොයෙක් මාණික්ය තියෙනවා. ඇත්තට මං හිතන්නේ මෙතන ඉන්න එක්කෙනෙක් හරි මැණිකක් දැකලා තියෙනවා කියලා. මමත් දැකලා නැහැ. මැණික් අද ඒ කාලේ මැණික් කියන්නේ ඒ මැණිකෙන් තමයි එළිය වෙන්නේ. අද කාලේ මැණිකක් අරන් ටෝච් එක ගහලා බලනවා. ඒ කාලේ මැණික් දැකපු අයට හිනා යනවා ඇති. සක්විති රජුරුවන්ගේ යානාවේ ඉස්සරහා මැණිකක් තියෙනවා, යොදුනක් එළිය වැටෙනවා ඉර පෑවෝ වගේ. ඉස්සර දඹදිව මන්දිරවල භාග්‍යවතුන් වහන්සේගේ නේත්‍රාවලට පිළිමවල නීල මාණික්‍ය යෙදුවේ මිනිස්සු ඉහුවල බලන්නේ නිල් පාට රැස්මාලා වෙනවා. ඒ පිළිම කඩලා ওই ටච් මහල් වල වටේට දාලා තිබිලා තියෙන මාලිගාව එළිය වෙන්න. ඊට පස්සේ මැණික කියන්නේ එළිය වෙන දෙයක්. උදක ප්‍රසාදනී මාණික්‍ය කියලා තියෙනවා. ඒ මැණික බොර වතුරට දම්පු ගම සම්පූර්ණයෙන් බොර හිඳිලා වතුර නිල් කැට ටික වෙනවා.
මැණික් මේ ලෝකයේ තියෙන. මාණික්කේ ගුණ ඉක්මවලා ගිහිල්ලා ඒ මැණික මෙහෙම තියලා ඉල්ලන දේ මැණිකෙන් එනවා. මේ මැණිකෙන් විසිරෙනවා මෙහෙම. ඒ මාණික්කයට කියනවා චින්තාමණි සිතුමින. මේ ලෝකේ තියෙන මැණික් වර්ග. ඊළඟට මේ ලෝකේ තියෙන මැණික් වර්ග තමයි අහසින් යන ඇත්තු ඉන්නවා. අහත්ති රත්නය. අස්වය ඉන්නවා. අස්ව රත්නය. ඒ ඔක්කොම හැබැයි දැන් අර අප්‍රාණික මැණික්. මේ ඔක්කොම ප්‍රාණී සජීවි මැණික්. ඒ මැණික් වලිමුත් ඇත්තු අස්වය අහසින් යනවා කියන්නේ ඒ මාණික්‍ය තිරිසං. ඒ මාණික්‍ය මත මනුස්ස රත්නය යන්නේ. මනුස්ස මාණික්‍ය. ඒ මනුස්ස මාණික්‍යනුත් තියෙනවා ස්ත්‍රී මාණික්‍ය පුරුෂ මාණික්‍ය කියලා. ඒ ස්ත්‍රී මාණික්‍ය මොකද්ද? සිහිනෙන්වත් ස්වාමියා ඉක්මවා නොයන සියලු රූපස්ත්‍රියෙන් සමන්විත සක්විත රජ්ජුරුවන්ට ස්ත්‍රී රත්නයක් පහළ වෙනවා. පංච කල්යාණයන්ගෙන් සුසැඳී ඒ ස්ත්‍රිය. නමුත් ස්ත්‍රිය මේ ලෝකේ පිරිමියාගේ දාස ස්වභාවයෙන් සිටින්නේ. පුරුෂ රත්නේ මුතුන්. ඒව බලනකොට සක්විති රජ්ජුරුව කියලා කියන්නේ සියලු මාණික්යන්ගෙන් ආඩ්‍යයි. ආකාශින් යන්නේ කැරකෙන මාණික්යයක් තියෙනවා. චක්‍රලක් මේ මාණික්ය කියලා කැරකෙන මැණිකක්. ඒ මැණිකට පැන්වලලා සිතන දේ සිද්ධ වෙනවා. ඒ සක්විති රජ්ජුරුව ගිහි මාණික්ය කියලා තියෙනවා. පැවිදි මාණික්ය කියලා තියෙනවා. සක්විති රජ්ජුරුව ගිහියෙක්. කසාවතක් දරාගත්ත කෙනාට වඳින කෙනෙක්. ඒ නිසා කසාවත් දරාගත් උත්තමයෝ තමයි ශ්‍රේෂ්ඨ. ඒ උත්තමයන්ගෙමුත් ඉන්නවා ධර්මය අවබෝධ කරපු අය නැති අය. ධර්මය අවබෝධ කරපු අයමයි උතුම්. ධර්මය අවබෝධ කරපු අයගෙමුත් ඉන්නවා සේක අසේක. තව ඉදිරියට කරන්න තියෙනවා නැති අය. ඒ අය අතරෙමුත් අසේක උත්තමයා උතුම්. සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ කල්පයක් තිස්සේ වැටෙන වැස්සේ වැහිබිඳු ගාන ගණන් කරන්න පුළුවන් රත්තරන් ශ්‍රී දේහයකින් බිමට යොමු කරපු net ඇතුව වඩින අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ වගේ ලක්ෂයක් රහතන් වහන්සේලා එකතු කළත් පසේ බුදු කෙනෙකුට සමාන වෙන්නේ නැහැ. මේ මහා පෘථුවේ අඩියෙන් අඩියට පසේ බුදුරජාණන් වහන්සේලා වඩා හින්දවලා හින්දෙව්වොත් මේ මුළු පෘථුවියම බුද්ධ රත්නයට සමාන වෙන්නේ නැහැ. මේ හෝ පරලෝ හෝ යම් වස්තුවක් තියෙනවා නම් දෙව්ලෝ හෝ උතුම් මැණිකක් තියෙනවා නම් ඒ නනෝ සමන් අත්ති තථාගතේන බුදු කෙනෙකුට සමාන නැහැ. සමාන නැමයි. මේක සත්‍යයක්. සියලු දෙනා සුවපත් වේවා. අහස විදිලි කොටන්න ගත්තා. මේ මහ පොළොව සැලී යන්න ගත්තා. මේ වියලීගේ ගස්වල පත්‍ර හැදෙන්න ගත්තා. මල් පිපෙන්න ගත්තා. එක වචනෙන් ඔය ගාතාව පැන්වලට පිරිත් කරලා ශ්‍රද්ධාවෙන් ඔය ගාතාව විතරක් අමනුෂ්‍යෙක් වැහිච්ච කෙනෙක් ඇඟට දැම්මොත් ලෝධිය වක්කිරුව වගේ වෙනවා කියනවා. අමනුස්සයාට මනුස්සයාට හිතේ තිබ්බ ඒ ඇවිල්ලා තිබ්බ දුක හීනයක් දැක්කා වගේ කියනවා. එක ගාතාව. ඔතනින් එහා මන්තර තියෙනවද? බුදු කෙනෙකුට සමාන කරන්න දෙයක් නැහැ. වේලාම සූත්‍රයේ අටුවාවේ හම්බ වුණා මේ පෘථුවිය පැදුරක් වගේ දිගාරිනවා. දිගෑරලා ඒ පෘථුවියේ කෙළවර දක්වාම පින්වත්නි සෝතාපන්නය පේලි පහක් තියෙනවා. සකදාගාමි වෙච්ච අය පේලි පහක් තියෙනවා පෘථුවියේ කෙළවරට. අනාගාමි අය වෙච්ච අය පේලි තුනක් තියෙනවා. රහතන් වහන්සේලා පේලි දෙකක් තියෙනවා. පසේ බුදුරජාණන් වහන්සේලා පෙළක් තියෙනවා. ඔන්න ඔය සියලුම ආර්ය උත්තමයන්ට දන් දෙනවට වැඩිය මගේ බුදුරජාණන් වහන්සේට මලක් පූජා කරන එක මහත්ඵලයි මහානිසංසයි. ඒ නිසා බුද්ධ පූජාවට ගරහන්ට එපා.
බුදුවරුන්ට අත් දෙක එකතු කරගෙන සාදුකාර දිනයකට ගරහන්න එපා. අහිංසක මිනිස්සු මෙච්චර පොඩි මැටි පාත්‍රයකට කිරිබත් ටිකක් හදාගෙන පොයිට ඇවිල්ලා පූජා කරනකොට කටකොණින් හිනා වෙන්න එපා. මේ ඔක්කොම බුදුවරුන්ට කරපු උපහාර සමාන නෑ බුදුවරු. බුදුරජාණන් වහන්සේ නමක් සරණ ගියොත් වෙන දේවල් ඕන තරම් තියෙන්න පුළුවන්. මේකගේ කට හරි නැති වෙන්න පුළුවන්. චර්යාව හරි නැති වෙන්න පුළුවන්. ඒවා තවම හදාගෙන නැති වෙන්න පුළුවන්. හද මණ්ඩලයේ පිපුණ නෙළුමක් වගේ බුදු කෙනෙක් ගැන මතක් වෙනවා. ආන්නේ බුදුරජාණන් වහන්සේට පැහැදීම නැමැති අතින් මෙයාගේ මොන වැරද්ද තිබ්බත් මෙයා ගිහිල්ලා දිව්‍ය ලෝකේ තියෙනවා. බුදුන් සරණ යන එක කොයි තරම් හොඳද? ගොඩාක් විස්තර. රෑ එළි වෙනකල් කියන්න විස්තර බුදුන් සරණ යෑම. බුදුන් සරණ යෑම. භාග්‍යවතුන් වහන්සේ එතනින් එහාට දේශනා කළේ නැහැ. බුදුරේ බුදු ගුණ කිව්වේ නැහැ එතනින් එහාට. එච්චරයි. එක වචනයයි වදාළේ බුදු කෙනෙකුට සමාන රත්නයක් මාණික්යක් තුන් ලෝකෙම නැහැ. සැබෑ බසින් මෙම සිත සැලසේවා. දැන් මේ දත් මිටි කාගෙන පලයකා පලයකා කියා කියන්න තියෙන ගාතාවක්ද මේ? හිනාවෙන් සතුටෙන් බුදුගුණ හිත හිතා මේ ඇඟ හිරිවැටෙන කල් කියන්න ඕන. යා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ යංකි කයං විරාගං අමතං පනිතං. කයං රාගේ ශේකලා දාන, ද්වේෂේ ශේකලා දාන, මෝහේ ශේකලා දාන, විරාගය ඇති කරන, අමා මහ නිවන දේශනා කරන ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ සමාහිත හිතින් ඒ ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ කෙලෙස් සංසිඳවනවා, නොයල්ම ඇති කරවනවා, කෙලෙස් උපදවන්නේ නැහැ. සංසිඳෙන්නමයි තියෙන්නේ. සංසිඳෙන්නමයි තියෙන්නේ. තමන්ගේ සසර ගැන හිතලා 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 නිහතමානී වෙන්නමයි තියෙන්නේ. ඒ සේ සද්ධර්මයේ වදාලා ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ නතේන ධම්මේන සමන්ති කිංචි. ඒ ධර්මයට සමාන කරන්න දෙයක් නැහැ. ඇඟේ නූල් පොටක් නැතුව මේ පිස්සුවෙන් එන කෙල්ලෙක්ගේ හිත සම්පූර්ණයෙන් ආර්ය විමුක්තියට පත් කරනවානේ බණපදයකින්. එක වචනයකින් කඩුවක් අමෝරාගෙන එන කෙනාගේ අතට සතර සතිපට්ඨානය දෙනවනේ එක බණපදයකින්. ඇඟිලි මාලයක් දරාගෙන ඉන්න කෙනාගේ ශරීරේ කසාවතකින් පුරවනවනේ බණපදයකින්. සින්දු කිය කියා නටන කොල්ලන්ට බණපද ඇහුනට පස්සේ මේ වගේ බණ කියනවනේ කටින්. බීලා දඩබ්බර වෙලා නන්නත්තර වෙලා මඟක් තොටක් හොයාගන්න බැරි වුන් සාදුකාර දෙනවනේ බණ අහලා. මුළු ජීවිතේම වෙනස් කරගන්නවනේ. පිටිපස්සට හැරිලා බලනකොට අපිද හිටියේ කියලා හිතෙනවනේ. අනේ අපි හතුරුත් බණ සත්වා, මිතුරුත් බණ සත්වා. ගැලවෙන්න ක්‍රමයක් නෑ මේ ධර්මයෙන් දොරව. රාගී වැඩි කෙනාට රාගින් ගැලවෙන්න තියෙන්නම ධර්මයේ වෙන පොටක් නෑ. වෙන පොටක් නෑ රාගී වැඩි අය ධර්මයේ අසත්වා. ද්වේෂේ වැඩි වෙලා පුපුරවා පුපුරවා ඉන්න මිනිස්සුන්ට ගැලවෙන්න වෙන පොටක් නෑ ධර්මයේ හැර. ද්වේෂයෙන් පුපුරවා පුපුරවා ඉන්න මිනිස්සු ධර්මයේ අසත්වා. ඉරිසියාවෙන් වෛරයෙන් ඉන්න මිනිස්සුන්ට වෙන පොටක් නෑ ධර්මයෙන් හැර ගැලවෙන්න. ඒ මිනිස්සු ධර්මයේ අසත්වා. මේ උතුම් ධර්මයට සමාන දෙයක් තුන් ලෝකෙම නෑ. සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසේවා. වෙන මොන මන්දරද, මොන දේවාලද, මොන පොල්ද? හදවතේ බුදු කෙනෙක් ගැන නෙමෙයි එන්නේ, ශ්‍රී සද්ධර්මයයි ගුණ නෙමෙයි එන්නේ. මැරුණක් කවන්නේ, මැරුණක් කවන්නේ. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්නේ සුචින් සමාධිමානන්තරි කඤ්ඤමාහෝ. සමාධියක් තියෙනවා
ඒ සමාධිය උපද්දවනවා පින්වන්තයෝ. ඒ සමාධි ඵලය අරහත් ඵලය. ඒ සමාධි පැද්දුවොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම විදිහට මේ ලෝකේ දැක දැක ත්‍රිලක්ෂණය මනසින් දැක දැක මේ සසර කෙරෙහි විරාගී නොයල්මින් යුතු සමාධියක් උපදිනවා, අරහත් ඵල සමාධිය. ඒ සමාධියට සමාන කිසිම සමාධියක් ලෝකේ නැහැ. ඒ සමාධිය උපද්දන්නේ බුදු කෙනෙකුගේ ධර්මයෙන්. මේ ලෝකේ කිසිම සමාධියකට සම නැති අතරක නොරැදෙන ආනන්දරිය සමාධිය, අරහත් ඵල සමාධිය උපද්දවන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මණ්ඩලෙන් පිට වෙන බණපදෙන්. ඒ ධර්මයට, ඒ සමාධියට සමාන දෙයක් ලෝකේ නැහැ. මේක ධර්මයේ තියෙන වටිනාකමක්, සත්‍යයයි. සත්‍යය කියන්නේ මන්ද මේ? මන්ද මම මේක සත්‍යයයි කිව්වේ? කවුද මේක සත්‍යයයි කියලා කිව්වේ? මේවා හරි බලගතුයි පින්වත්නි. ඇයි බලගතු? බුදු කෙනෙන්නේ සත්‍යයක් ක්‍රියා කරන්නේ. කොහොම මේවා දරාගන්නේ? මේකින් මේ ධර්මයේ මේ බණපදවලින් පැතුරන රශ්මිය ආනුභාවයේ දස දහසක් ලෝක ධාතු වල පැතිරිලා ගියා. අදත් මම මේ බණපදේ කියනකොට ඒකයි මේ ඇඟට දැනෙන්නේ. සත්‍යයයි සැබෑ වශයෙන් මෙම සිත සැලසියෝ. කොච්චර අගෙයිද? ඇයි අපි මේක පාඩම් කරගත්තේ නැත්තේ මෙච්චර කාලයක්? ඇයි පාඩම් කරගත්තේ නැත්තේ අපි? ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් දැක්ක ආනුභවය පැතිරිලා යනවා. අර පැන් සිංහ තෙල් වගේ රම් පැනක් වගේ හැදෙනවා මේ පිරිත් බලෙන්. මිනිසුන්ගේ හිත් සාන්ත වී යනවා. කෙලෙස් සංසිඳී යනවා බණහනකොට. අමනුෂ්‍ය කතා, බීත කතා, භූත කතා දැන් නැහැ. දැන් මිනිසුන්ගේ හිත සාන්ත වෙනවා බණ වදහනකොට. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, "යේ පුග්ගල අට සතම් පසන්තා." මේ ලෝකේ සත්පුරුෂයෝ ප්‍රශංසා කරන පුජ්‍යලු අට දෙනෙක් ඉන්නවා. සෝවාන් මාර්ගඵල, සකදාගාමි මාර්ගඵල, අනාගාමි මාර්ගඵල, අරහත් මාර්ගඵල කියලා ආරි උත්තමී අට දෙනෙක්. යුගල වශයෙන් හතරයි, සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත්. මේ උත්තමයන්ට, මේ සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට, මගේ ශාස්ත්‍රඥ වහන්සේටනේ සුගත කියලා කියන්නේ. සුගතයි. සුගතයන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දානයක් දුන්නොත් පින් සිද්ධ වෙනවා. පින්වත්නි, සංඝයාට දන් දුන්නොත් පින් සිද්ධ වෙනවා. ඒක සත්‍යයි. සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා කිනුට අහස විදුලි කොටන්න ගත්තා. සංඝයාට දානයක් දුන්නොත් පින් සිද්ධ වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ බුදු මුව මණ්ඩලින් සත්‍යයක් ක්‍රියා කළා. සත්‍යයක් ඒක. හාඳුරන්ට දානයක් දුන්නොත් ඒක හාඳුරන්ට එක කෑම වේලක්. ඔබට කල්ප කෝටි ගණක් එනවා. කල්ප කෝටි ගණක් එනවා විපාකේ. හිතන්ට කසාවක් දරාගත්ත මේ සංඝයා අපිට අනුකම්පා පිණිස වැඩ ඉන්නවා කියලා හිතන්න. තව එකක්, මේ සංඝයාට දෙන දානේ කල්ප කෝටි ගණක් එනවා නම් කියන වචනෙත්, වරදවා කියන වචනේ විපාකෙත් එනවා කල්ප කෝටි ගණක්. පෞරස් කරගන්න එපා. පෞරස් කරගන්න එපා. ඒයි ඒ මාවතේ ගියපුවාවේ. අපි අපේ පාරයන්. අපිට ධර්මයේ අපි සසරේ මුදවන ශාස්ත්‍රුන් වහන්සේ වදාළේ සංඝයාට දන් දුන්නොත් පින් රැස් වෙනවා. අපිට මේ එක එකනට බැන බැනවත් එක එකනගේ ඕපදූප හොයවත් අරක හරිද මේක වැරදිවත් හොයවෙන්න වෙලාවක් නැහැ පින්වත්නි. පොඩි කාලයයි තියෙන්නේ පහදින්ට සංඝයාට, පහදින්ට කසාවතට.
කසාවතට පහදින්ට. කඩේ යටපිරිකර තියෙනකොට ඔය යටපිරිකරවලට සාංගික දාන දෙන්න බෑ. අද කාලේ සංඝයාත් එවැනි නම් පූජනීය නම් මේ ආර්ය උත්තමයෝ දම් පැම් පිදීමට සුදුසුයි. දන් නොදීපු මිනිසුන්ට උදව් කරපු මිනිසෙක් මැරිලා විමාන දේවතාවුන් වහන්සේ නමක් වෙලා ඉපදුනා. කෑම නෑ. මේකනේ පුදුම කතාව. දිව්‍ය කෑම නෑ. අවුරුදු ගානක් සංඝයා වහන්සේ නමක් පිණ්ඩපාත කරගෙන වඩිනවා. වලාකුලක් වගේ වැඩුණ නුඟ රුක්ෂයක්. අසුංගන දානි වැළඳුවා. කෑම සුවඳට දේවතාවුන් වහන්සේට දිව්‍යකම අමතක වුණා. ඊට පස්සේ ගහින් බැහැලා වෙස්මාරු කරන පිටිපස්සේ හිටියා. සංසුන් සමාහිත හිතෙන් දන්වල දන්නේ. අවසාන බත් පිට ගුලි කරනවා. දේවතාවුන් වහන්සේට හිතුණා මේකත් දැන් උග්‍ර පෑදුවා. හිස හරවල බල්ලා බඩිගිනි ඇති කියලා හිතලා නුඟ කොලේකට බත් පිට දාලා කන්න කිව්වා. බත් පිට අතට අරන් කන්න හදනකොට හිතුණා කිරි අප්පේ මේකෙන් කොච්චර කාලයක් ඉන්නද? දීපු නැති නිසානේ ලැබෙන්නේ නැති. මේක පූජා කරනවා. ස්වාමීනි අනේ මට අනුකම්පා පිණිස මේක පිළිගන්න කියලා දුන්නා. උන්වහන්සේ වැළඳුව ඒක ආපහව. ස්වාමීන් වහන්සේ වැඩියා දිව්‍ය විමානේ පහළ වෙනකොට එදා පහළ වෙච්ච ආහාර අදටත් තියෙනවා. මේ කල්පේ ඉවරුණත් ඒ විමානේ ආහාරය ඉවර වෙන්නේ නැහැ. එක බත් පිටක ආනිසංසෙ. එක බත් පිටක ආනිසංසෙ. අතින් උයලා නෙවෙයි. පිරුවටින් ඔතාගෙන ගෙනල්ලා නෙවෙයි. බුද්ධ පූජාව තියලා නෙවෙයි. ගාථා කී කියා සාංගික කරලා නෙවෙයි. තමන්ට ගන් කන්ට දුන්න බත් පිට සංඝයා වහන්සේ නමකට දීලා. සංඝයාට ආර්ය සංඝයාට දන් දුන්නොත් පින් රැස් වෙනවා. සත්‍යයි. සංඝයාගේ පළවෙනි ගුණය මොකන්ද බුදුරජාණන් වහන්සේ දැන් වදාළේ මේ සත්‍ය ක්‍රියාවේ? දන් දුන්නොත් පින් සිද්ධ වෙනවා කියලා. ඕකම ඇති හිත පහදවගෙන දන් දෙන්න. අමනුෂ්‍ය ඉසුලූලු අත දිව්වා. රෝග ආතක් පාතක් නැහැ. සංසිඳිලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔක්කොම අහගෙන ඉන්නේ දෙවිවරු මිනිස්සු රජවරු සියලු දෙනා අහගෙන ඉන්නේ. හිත සමාහිත වෙනවා. මේක පළවෙනි ගාථාවෙන් දැන් පිරිසක් මඟපල් ලැබලා ඉවරයි. දෙවෙනි ගාථාවෙන් තව පිරිසක් මඟපල් ලැබලා ඉවරයි. ඇයි බුද්ධානුස්සතිය වැඩෙන්නේ? දැන් සංඝානුස්සතිය. යම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ පුද්ගලාට සතම් පසත් ඒ ගාථා අපි දේශනා කළේ ඒ සුප්පයුත්තා මනසා දල් හේන නික්ඛාමිනෝ ගෞතම සාසනම්මි. ගෞතම සාසනේ ගෞතම සාසනේ යම් කිසි කෙනෙක් ඒ සුප්පයුත්තා මනාව පිළිපදිනවා නම් මනසා දල්ලෙන් හිත දැඩි කරගන්න ඕන. මේක නෝන්ජල් වෙලා මේකනම් බෑ කරන්න. මේකනම් බෑ කරන්න. තොත්ත වෙලා නම් බෑ. හිතට හොඳ හයියක් තියෙන්න ඕන. මොනවා නැත තමන්ට වෙච්ච වැරදි ටික අමතක කරන්න හරි. දැන් ඉඳලා අද ඉඳලා. වැරදිච්චව වැරදුනාවේ. මොනවා කරන්නද? දැන් ඉඳලා හදාගමු. වෙන පොටක් නෑ ගැලවෙන්න. අර අපි අඳුරන කෙල්ලෙක් හිටියා. මේ කෙල්ල බැඳලා ඉඳින් වෙන මිනිහෙක් එක්ක ගියා. ඊට පස්සේ මේ වගේ ඔන්න දැන් අපි බණ කියනවා. ඉතින් අඳුරන කෙනෙක් එයාට කියලා තියෙනවා අහපල්ලා බණ ටිකක්. බෑ ඉතින් මං යනවනේ දැන් අපායි බණ අහන්න බෑ. ඔය වගේ තුච්ච දීන ලාමක හිත් තියෙන කෝටි ගණන් මනස ලෝකේ ඉන්නවා. අපි මේ බෞද්ධයෝ කියන අය අතර පවා. ඊට වැඩි හොඳයි තාත්තා මරපු අජාසත්ත්.
එයත් බණ ඇහැව්වා. වෙන පොටක් නෑ වැරදිච්චි වැරදුන කෙනාටත් ගැලවෙන්න පොටක් නෑ ධර්මයෙන් හැර. ආය ආයමත් ගිනි ගොඩේ පැටලෙන්ට එපා. අමත කරලා දාන්ට ඔයිටික ඔක්කෝම අංගුලිමාල මුනිදුන් ගැන හිතලා, අම්බපාලිය ගැන හිතලා, අර ගෙදර වැඩකාර කරන කොල්ලත් එක්ක පැනලගේ විෂේකාර කෙල්ලනේ පටාචාරා වින්ද දුක්කන්දරාව. බඩේ දරුවයිදින් අම්ම හීනෙන් පේනවා. හොයාගෙන ගියා මහපාරේ දරුව වැදුවේ. දැන් ඉස්පිරිතාලවල තියෙන සැප පහසුකම් මැදත් දරුව වදිනකොට අම්මලා මැරෙනවා. දෙවෙනි දරුව වදිනකොට මහා මොරසූරණ වැස්ස හරකෙක් වගේ අත් දෙකයි කකුල් දෙකයි තියාන බඩ ඇත්ති දරු පෙටිය තියාගෙන වැස්සෙන් එදා මේ මොහොත ඉපදුන දරුව රැක්ක කෙල්ල. ඒ දරුව තුරුල් කරගෙන වැලහින්නක් වගේ මිනිස්සයා මැරිලා ඉන්නවා අඬනකොට කොච්චර දුකක්ද ඒක. ගඟ මැදින් කිරි කැටි දරුව අරන් යනකොට අනිත් දරුව ගහගෙන යනකොට ඇයි මට හිතෙනවා ඇයි මේ පටාචාර ගඟට පැන්නේ නැත්තේ. දුවගෙන යනකොට දරසෑයක දැයෙනවා. අම්මා තාත්තා පිහිටන්නේ නැහැ. ගල් මුල් වලින් ගැහුවා පිස්සියෙක් කියලා. සැනසුනා දහමින් ඒ පටාචාර උත්තමාවිය බණ කියනවා. හප්පේ දුක විස්තර කරනවා, මවලා දෙනවා. හිතේ දුක වචනෙට ගන්නවා. ඒක බෑ කාටවත් කරන්න සාමාන්‍ය අයට. මව මවා දෙන 500ක් බණ ඇහුවොත් 500ම මඟපල් ලබනවා. දුක ගැන දරුව මැරිච්ච අම්මලා 500ක් දවසක් හොඳට බණ කිව්වා දුක ගැන. ඇයි වැටෙන කඳුල ගැන තමන් දන්නවා. ඒක ධර්මයේ කියලා කියලා තොත්ත හිටික නැති කළා. තොත්ත හිටික නැති කළා කිව්වා පාදෝණය කරගන්න ගිහිල්ලා ඉඳගන්න මේ සසරෙන් නිදහස් වෙන්න. ආය ආයමත් මනුස්ස ලෝකෙට එන්න එපා. ආය ආයමත් දුක් විඳින ලෝකෙට එන්න එපා කියලා ඒ උත්තමාවිය බණ කිව්වා. ඒ කඳු ඒ උත්තමාවියගේ පාදෝණය කරන්න වගේ කඳුළු වැටුණාර භික්ෂුණීන්ගේ. එහෙම ඉඳගත්තා. හත් දවසකින් 500ම නැගිටේ රහත් වෙලා 500ම පෙළට වඩිනවා. දම්පැන් ගෙනාපු අය අහනවා කොහෙද වඩින්නේ? මිහිරි ලෙස දහම් පවසන දුක දුරු කරවන ඒ පටාචාරා උත්තමාවිය මිහිරි ලෙස දහම් දේශනා කරනවා. සුර අසුර පිරිස සක්‍ර දේවේන්ද්‍රයා ළඟට යනවා වගේ ওই පටාචාරා උත්තමාවියගේ සිරිපතුල වැඳලා ඉන්න අපි මේ යන්නේ කිව්වා. කොහොමද හිත හදාගත්ත හැටි? ওই වැරදිච්ච ඔක්කොම අතහැරලා දාන්න. හිත හිතා ඉඳලා තේරුමන්නේ අද හැදෙන්න. මේ ප්‍රතිපදාව තියෙන හිත දැඩි කරගන්න ඕන. හිත දැඩි කරගන්න ඕන ධර්මයෙන්. මට මේ දහමෙන් හැර පිහිටක් නෑ කියලා. මේ ගඳට වාතයක් ගියත් මේකත් යකෙක් වැහිලා දන්නේ නෑ කිගේ හිත හිතා තොත්ත නම් වෙන්න එපා. දෙහි ගෙඩියකින් පුහුල් ගෙඩියකින් ජීවිතේට පිහිටක් හොයන්න එපා. හිත දැඩි කරගන්න සරණ ලේසියෙන් සරණේ රැකෙන්න බෑ පින්වත්නි. සරණින් ඇදලා ගන්නවා. මේ සංඝයා මේ ශාසනයට කෙනෙක් එනවා කියන එක පුදුම දෙයක්. මං ඊයේ දැක්ක පුතෙක්. මං ඉස්සරහ පිටම පුතා අම්මට කිව්වා මේ ස්වාමී අම්මා මට ගිහි ජීවිතේ බෑ මට පැවිදි වෙන්න ඕන කියලා. ඒ වචනේ ඇහෙනකොට මං අවධානයෙන් හිටියේ. ඒ වචනේ ඇහෙනකොට අම්මා මෙහෙ විසුණා. පැවිදි වෙනවා කිය ඊට පස්සේ අම්මා අද දෙක එකතු කරලා සාදුකාර දුන්නා. මෛත්‍රී බුද්ධ ශාසන නිවන් දකින්න කෙනෙක්. දරුවෙක් වදලා ශාසනයට පූජා කළා නිවනට බීජ උපදවුවා. අත්හැරීම අනුමෝදන් වුණා.
එකි ගග අන්ලකව මං මගේ හිත හදාගන්න උඹ උඹේ ගමන පලයන්කෝ. මං බලාහින් හිටියේ මහානකම කියන එක වදාපු අම්ම වීසි කරවන වචනයක්. කොච්චර බලවත්ද. එදුර භූත බීත යන්න කොහොමද සරණේ විහිටනවා කියන එක කොච්චර දැනෙනව ඇතිද. එතකොට ඒක ඇදලා ගන්න මොන මොන හරි දානවා. තොත්ත වෙලා ඉඳලා නම් හරියන්නේ නැහැ මේකට. හිත දැඩි කරගෙන ප්‍රතිපදාවේ හැසිරෙනකොට ඒ සියලු කෙලෙස් වලින් ඉක්මවයන්ට පුළුවන්. සියලු කෙලෙස් වලින් ඉක්මවලා ගියාට පස්සේ යැත්තන්ට අමා මහ නිවන ලැබෙනවා. අමෘතය ලැබෙනවා. ඊට පස්සේ අමෘතය ලැබුණාට පස්සේ තියෙන්නේ සිතු ඉලස වළඳන්ට. අනේ දා සවැත්නුවර ජේතවනාරාමයට වඩිනකොට ඒ ජේතවනාරාමෙන් ගස් කොළන් යට සංඝය වැඩඉන්නව බණ භාවනා කරනවා සක්මන් කරනවා. ඒ තමයි ඒ උත්තමයන් වහන්සේලා නිවන වළඳනවා. නිවන වළඳනවා. අමා මහ නිවන් සුවේ ඉඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නිවන අවබෝධ කළාට පස්සේ සිතු ඉලස නිවන භුක්ති විඳින්න පුළුවන්. දැන් අපිට දැන් මේ බණපදයක් අහනකොට හිත සතුට වෙනවා. පස්සේ ওই සතුට ගන්න බෑ. සිතු ඉලස වළඳන්න බෑ. අමා මහ නිවන උපද්දවා ගත්තොත් අමා මහ නිවනට පත් වුණොත් සිතු ඉලස නිවන භුක්ති විඳින්න පුළුවන්. ගිනි ගොඩක් උඩ උලක් උඩ ඊළඟට මරණයේ ඉදිරියේ ඇඟ අබෑටයක් ගානට කුඩු කරද්දී අපේ මොගලන් මහරහතන් වහන්සේ වළඳති සුවසේ නිවනම සිතු ඉලසට. තලා ගන්න ඇඟ උඹ තලා ගනිල්ලා. පුච්චන ඇඟ ගින්නෙන් පිච්චනිල්ලා. වළඳති සුවසේ නිවනම සිතු ඉලසට. මේක සංඝයාට කරන්න පුළුවන්. සත්‍යයි සැබෑ බසින් මෙම සිත සැලසේවා. කොච්චර සැනසෙන්ද ඇතිද. කොච්චර සැනසෙන්ද ඇතිද. ඊළඟ බුදුරජාණන් වහන්සේ වදාලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරනවා ශ්‍රාවකයා. ශ්‍රාවකයා චතුරාර්ය සත්‍ය අවබෝධ කළොත් ඒ සත්පුරුෂයා සෙලවෙන්නේ ඉන්ද්‍රකීලයක් වගේ. උදාහරණයක් ගත්තොත් අදටත් රතන සූත්‍රයේ දේශනා කරපු විශාලාවේ මතකද අශෝක කුලණක් තියෙනවා. පොළොවේ හිටපු ගල් කුලණක්. ඔය උසටම පොළොවේ යටටත් දානවා. හතර පැත්තෙන් එන හුලං වලින් සෙලවෙන්නේ නැහැ. ශ්‍රද්ධාවට ආවොත් සෙලවෙන්නේ නැහැ. උදාහරණයක් බලන්න මේ රතන සූත්‍රය ගැන කියනකොට හිතෙනවා අපේ මීට එහා විසඳුමක් තියෙනවද කියලා. ඇයි බොලේ මේ යන්තර සූත්‍ර දාගත්තට පස්සේ මේක රකින්න මැරෙන්න එපා. යායි වැලක් යටින් යන්නත් බෑ. ඌරු මද්දින්ගක් කන්නත් බෑ කටට රහට. ඊළඟට මල ගෙදරක යන්නත් බෑ. මඟුල් ගෙදරක යන්නත් බෑ. තොටෙන් නාන්නත් බෑ. තමන් රකින්න සුරේ දාගෙන ඊට පස්සේ රැකපංකො සුරේ. ගෙට ආරක්ෂාවට කියලා හතර ගුණේ මොන හරි දානවා. ඊට පස්සේ තව කට්ටණ්ඩියක් ඕක කපලා තව පිල්ලියක් එවනවා. නෑ විසඳුමක්. අපි ඉන්නේ ඉඩම් වලට දැන් හතර ගුණේ දානවානේ ආරක්ෂාව. මීට කලින් උන්දලා කොච්චර දේවල් දාන්න ඇතිද. අපෙන් පස්සේ ඔයාලගෙන් පස්සේ ඔයාලගේ දරුවොත් දායි හතර ගුණට. ඉවරයක් නෑ. ආරක්ෂාවලින්ම මහ පොළොව ගොඩ වෙනවා. අපි මෙතන ඇති පොඩි කාලේ දාපු නූල් ඉතුරු නානා ඒ නූල් වලින් වැහිලා යන අය අර ගාල් එක ගෙදරක කාර් එකක් ගෙනල්ලා කාර් එකේ මොකද්ද රෝද හතරට දෙහි හතරක් තියලා තමයි උදේ පාන්දරම යන්නේ. කඩෙන් කියනවා ගේන්න කියලා කොල්ලට. අවුරුද්ද අද දෙකක්ද ගිහිල්ලා කඩේ ණය බලනකොට ණය ගෙවන්න කාර් එක වික්කා. හොද්දට චප්ප වෙලා තියෙනවා දෙහි ටික නම්. විසඳුමක් නැහැ. විසඳුමක් නැහැ. මේ මෙච්චර මේ රතන සූත්‍රයේ මෙච්චර බලයක් ආනුභාවයක් තියෙනවා කියලා අහද්දී හිතට දැනෙද්දී
තව කවුරුහරි කිව්වොත් අම්මේ අතන දේවාලි කියනවා බලාහිටියා වගේ. බලාහිටියා වගේ කියන්නේ. හරියටම හරි. නිකමට යන්නකෝ. විශ්වාස කරන්න එපා නිකමට යන්නකෝ. ඇත්තටම ගිහිල්ලා බැලුවත් මොකද ඉතින්? ඔන්න හිතට එනවා. මන්නන් සරණේ පිහිටලා ඉන්නේ. ඒ වුණාට මේ පොඩි උන් විභාග ලියන කාලෙනේ නූලක් දාගන්න දැක්කද කිලිටි වෙන්නේ හැටි? සරණ නැහැ. සරණ නැහැ. හෙලවෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය තේරුණා නම් ඉපදුන මනුස්සයා දුකෙන් පණින්නමයි උත්සාහ කරන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ නොවිච්ච නිසා. පින්වත්නි, මාගේ ශාස්ත්‍රණාංශි වදාළේ දුක අවබෝධ කරන්ට. ලේසි නෑ. ලේසි නෑ මේකට එන්න. ඒක කරන හැබැයි සෝවාන් කෙනා. සෝතාපන්න කෙනා නම් සෙලවෙන්නේ නෑ. සෝතාපන්න කෙනා සෙලවෙන්නේ නෑ. අපි අද සෙලවි තියෙන්නේ තිසරණේ. පිහිටලා නෑ. තිසරණේ පිහිටන්ඩ ඔය සමයන් ඔක්කොම නැති වෙලා යනවා. අපිට ඒ හැටි කාලයක් නෑ. නිරේට වැටුනොත් අවම විපාක දෙන නිරේ අවුරුදු ගාන දන්නවද? අවම විපාක දෙන නිරේට කියනවා සංජීව කියලා. සංජීව නිරේ ආයුෂ තමයි මනුස්ස අවුරුදු ලක්ෂ 90ක් සංජීව නිරේ එක දවසයි. ඒ දවස් 30ක් මාසයයි, මාස 12ක් අවුරුද්දයි. නිරේ අවුරුදු 500ක් පැහෙන්න ඕන. පොඩ්ඩෙන් මිස් වෙන්නේ. අපිට මේ දඟල ඉඳ වෙලාවක් නැහැ. දේවාල වලට පූජාවල් තියෙනවනේ, ලේසියෙන් ගැලවෙන්න පුළුවන් වෙයි කියලා හිතන්න එපා. පූජාවට්ටියක් තිබ්බොත්, උදව්වක් ගත්තොත් අනිවාර්යෙන් ණය වෙනවාමයි තිසරණේ පිටලා උඩට ගියේ නැත්නම් ඒ 16 අතරටම උපදිනවා. හන්දියක් ගානේ ඉඳ වෙනවා. ලේසි නෑ. මං අඳුරන පුතෙක් සසුන් ජීවිතේ පිළිවෙත් පුරනවා. දෙවි කෙනෙක් නිතර පණිවිඩ වෙනවා පින් දෙන්න සිහි කරන්න කියලා. ඒ කොල්ල පින් දෙන්නේ නැහැ, සිහි කරන්නේ නැහැ යාව. පස්සේ බැලුවා ජීවිත ගණනාවකට කලින් පූජා වට්ටියක් තියලා උදව්වක් කරන් මේ දෙවියගෙන්. ජීවිත 5-6කට පස්සේ නිවන් දකින්න උත්සාහ කරනකොට ඇයි උඹ මන් දාලා යන්නේ? ඊයේ මට ආන්දරණමක් හම්බ වුණා. ඒ ආන්දර මොකද්ද? පන්සලක මොකද්ද අංජනමක් ගැන මට කිව්වා. මගේ ඔළුවත් රිදුණා. ඊට පස්සේ ඒ ආන්දර අප්පුඩි ගහ කියනවා බොලේ මේ වගේ තියෙන බලේ ඒ තමයි මං අවුරුදු 15කට කලින් දේවාලයට තියපු පූජා වට්ටිය කිව්වනේ දිස්ත්‍රික්කෙන් කිව්වා. ඉතින් ඒ ආන්දර එක කියනකොට මට මතක් වුණේ අවුරුදු 15කට කලින් තිබු පූජා වට්ටිය භූතය දන්නවා. එහෙනම් මැරෙනකොට පිටිපස්සෙන් එනවා. මෙන්න ගැලවිල්ල. යතින්ද කීලෝ පටවින් සිතෝසියා. ඉන්ද්‍ර කීලයක් වගේ සෙලවෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනාගේ ශ්‍රද්ධාව. මේක සංඝයා කරපු දෙයක්. මේක සංඝයාගේ තියෙන වටිනා දෙයක්. සුගත ශාවකයන්ගේ සත්‍යයි. සැබෑ බසින් මෙම සිත සැලසේවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මේ එක බණපදයෙන් බණපද එක එක්කෙනා දැන් මාර්ගඵල ලබනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ තනිකර මෛත්‍රිය සත්‍යක්‍රියාවෙන් මෛත්‍රිය වඩනවා. ඒ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරපු කෙනෙක්, සෝවාන් වෙච්ච කෙනෙක් ප්‍රමාද වෙන්න පුළුවන්. කොහොම ඒ ප්‍රමාද වෙන්නේ? කතාවට අහුවෙලා. කතාව එයාගේ ආර්ය සත්‍ය අවබෝධය තියෙනවා. නමුත් කතාවට අහුවෙලා, වැඩට අහුවෙලා දුටු දහම් තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධයක් තියෙනවා වැඩවලට අහුවෙලා. ඊළඟට දුටු දහම් තියෙනවා නින්දට අහුවෙලා. දුටු දහම් තියෙනවා කට්ටිය වැඩි, කට්ටියට අනුග්‍රහ කර කර ඉන්න වෙලා. හැබැයි සෝවාන් වෙච්ච කෙනා මැරෙනකල් බණ භාවනා නොකලත්
ජීවිත අටකට නං යන්නේ හතෙන් ඉවර කරනවා. මේ ප්‍රමාද වෙච්ච සෝවාන් වෙච්ච කෙනාත් ජීවිත හතයි යන්නේ. සත්‍යයි සැබෑ බසින් මෙම සිත සැලසේවා. ඒතේන සච්චේන සුවත්ති හෝතු. සත්‍යය එතන දැන් තු රතන සූත්‍රයෙන් පිහිටක් ගන්ඩ කී ගමනක් විදිර කියන්න ඕනේද? දහස් වතාව, එකසි අටක්, විසි එකක්, දාහත්තරක්, නවයක්, හත්වතාවක් කියන්ද? මේ බුදු කෙනෙක්ගේ මුව මණ්ඩලින්ගේ සත්‍ය ආනුභාවය ගන්ඩ කී ගමනක් කියන්න ඕනිද? හිත පහදගත්තත් ඇති. මේ අර්ථ වශයෙන් සිහි කර කර තැන් වෙලාව මදි නිසා මිහිරට කවියෙන් තියෙනවා. ඇඟ හිරි වැටෙන අර්ථවලට මේ කොහොම පරිවර්තනය කරාද කියලා හිතාගන්න බෑ. ශ්‍රද්ධාවනි, ශ්‍රද්ධාව නැමැති උද්දක ප්‍රසාදනි මාණික්කී තියෙනවනි මගේ ගුරුවරයාට. ඒක හිතර දාගත්තට වසේ පැහැදිලි. අය ලට්ට ලොට්ට නෑ, ගඟක් වගේ එනවා. මිහිරි මිහිරි වචනයනවා, මිහිරි මිහිරි වචනයනවා. මේ ඇගේ රෝමෝද්ගමනය වෙන වචනයනවා. පැහැදිලි දියෙන් බලන්නේ ශ්‍රද්ධාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සහවස්ස දස්සන සම්පදාය. ඒ දර්ශන සම්පත්තිය කියන්නේ සෝහම් බව. වෙලාව අනුවයි මේ වචනින් වචනින් කියන්න ඇත්තේ. අපගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ මේ රතන සූත්‍රයේ වචනින් වචනේ විස්තර කරලා දහමක් දේශනා කළා. රතන සූත්‍ර දේශනාව පළවෙනි වතාවට අහනකොට මේ ඇඟේ රෝමෝද්ගමනය වුණා. මට හිතුණා මේ ලෝකයේ සියලු දෙනා අනේ මේක අහනවනම් ඒ තරම් ලස්සනයි. ඇත්තන වචනයෙන් වචනේ අර්ථ ගන්නකොට හරි ලස්සනයි. අහන්ට ඒ දේශනාව ඔයාගෙන අහන්ට. ඊළඟට සැබෑ බසින් මෙම සිත සැලසේවා කියලා දහම් පොතක් තියෙනවා කියවන්න. මිහිරි ඇති මේ නවකතා කිය කියා හිටියා. එකේ කාගේ උපාදූපා කියව කියවා පත්තර කියව කියව හිටියා. ඇති පොඩි මොහොතේ මිස් වුණොත් ඉවරයි. දෙවෙනියට තියෙන නිරේ කාල සූත්‍ර. මනුස්ස ලෝකේ අවුරුදු 3,03,00,000 අවුරුදු 3,60,00,000 කාල සූත්‍ර නිරේ එක දවසයි. කොහොම ඒ ගෙවන්නේ? අනේ මට හිතුණා තිසරණේ පිහිටි නැති අපේ කලින් ජීවිතේ අම්මලා තාත්තලා ඔයකට වැටිලා ඇති අපේ කොහොමද බේරගන්නේ? මේකින් ගැලවෙන්න මේකින් මම මගේ කියලා තමන්ට ඕන විදිහට ජීවිතේ පවත්වන්න හදනවා. සක්කාය දිට්ඨියෙන් බැසගෙන ඉන්නවා, මිත්‍යා දෘෂ්ටියෙන් බැසගෙන ඉන්නවා. විචිකිච්ඡා බුදුවරුම සැක කරනවා, ධර්මයෙන්ම සැක කරනවා. මේ රතන සූත්‍රයේ විශ්වාස කරන්ඩ මේ බලේ දස දහසක් ලෝක ධාතු වල පැතිරිලා තියෙන්නේ. මේ විශ්වාසය නැති කරගන්න එපා. සෝවාන් වෙච්ච කෙනාට සෝවාන් වෙනකොටම දහම වැටහෙනකොටම මේ බල්බ් එකක් දානකොට අද කාලේ බල්බ් එකක් කියලා කිවි පහනක් පත්තු කරනකොට අඳුර දුරු වෙනවා, එළිය උදා වෙනවා, රූප පේනවා එකවර. ඒ වගේ දර්ශන සම්පත් එනකොටම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනකොටම සක්කාය දිට්ඨි නැති වෙනවා, විචිකිච්ඡාව නැති වෙනවා, සීලබ්බත පරාමාස නැති වෙනවා. මියගිය ඥාතීන්ට පින් දෙන ක්‍රමයක් ඉන්දියාවේ තියෙනවා. ඒකට කියනවා පින්ඩ දාන් කියලා. දවස් 14ක් පේ වෙලා කෝටි ගාණක් මිනිස්සු ඉඳගෙන පිටිවලින් ගුලි කර කර මන්තර කිය කියා මැරිච්ච අයට කන්ට දාන උඩට. සීල වෘත ඒක කරන්න ඕන. මං හිතුවා මැරිච්ච උනම් බෞකාරයි කියලා. මොකද නිකම් පිටි තමයි දාන්නේ උඩට. ප්‍රණීත දෙයක් දැමනම් ඒත් එකක්. කෝටි ගාණක් ඒක කරනවා දවස් 14ක්. අම්බෝ
චට් පූජා කියල එකක් කරනවා. දුකෙන් නිදහස් වෙන්න කියලා සූර්ය දේවතාවට ස්ත්‍රීන් පූජාවල් කරනවා. දවස් දෙකක් කන්නේ. ඒකල ගෙදර ඉඳලා බඩගගා ගඟට ඇවිල්ලා සූර්ය දිවිරාජයාට යාඥා කරනවා. දැන් මේ ඉන්න උපාසකමලා සද්දි දාගෙන මමයි අර්ග කළේ, මේකයි මමක් කළේ, ඇයි අපේ නම කියන්නේ නැත්තේ, ඇයි අපි ඉස්සරහට ගත්තේ නැත්තේ, ඇයි පූජා මමල් වට්ටිය මට දුන්නේ නැත්තේ කියලා මේ උජාරුවට හිටියට වැරදුනොත් ඉවරයි. වැරදුනොත් ඉවරයි. බුදුරජාණන් වහන්සේ වදාළේ නේද සර්පයාගේ හිසෙන් අල්ලන්න කියලා. වලිගෙන් අල්ලන්න එපා කියලා. වලිගේ හිසයි දෙකම තියෙන කාගේද? සර්පයාගේමයි. ඒ නිසා අපි මේ බුද්ධ ශාසනයේ කිව්වට වරද්දා ගැනීමයි හරියට ගන්න එකයි දෙකම එකේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත නැති වෙලා යනවා. ඊට පස්සේ චතුහ පාහිච විප්පමුන්තෝ, සතර පාය වැටෙන්නේ නැහැ කවදාවත්. ඔච්චර දීර්ඝායස තියෙන නිරේවල් වල වැටෙන්නේ නැහැ. තිරිසන් ලෝකේ වැටෙන්නේ නැහැ. ඊළඟ පෙරේතය වෙලා ඉපදෙන්නේ මල පෙරේතයෝ. ගෙවල් වලට ආසාවෙන්, ඉඩකඩම් වලට ආසාවෙන්, ඉමට ආසාවෙන්, දරුවන්ට ආසාවෙන් මැරිලා එන්නේ කෙළලිවකන්ට. ඉපදෙන්නේ නැහැ ඒ ලෝකවල කවදාවත්. ඊළඟට චචාබි ඨානානි අබබ්බෝ කාතුම්, පව් පහ හයක් කෙරෙන්නෙම නැහැ. මව මැරීම, පියා මැරීම, බුදුන්ගෙන් ලේ සෙලවීම, බෝධියක් නපුරු හිතකින් අත්තක් කැඩෙන්නේ නැහැ යාතින් සෝවන් වෙච්ච කෙනාගේ. සෑයක වැලිකැටයක් නපුරු සිතෙන් ගැඩොලක් ගැලවෙන්නේ නැහැ සෝතාපන්න කෙනාගේ අතින්. පිළිමේක සිවුරු පොටක් හීරෙන්නේ නැහැ නපුරු හිතෙන් සෝතාපන්න කෙනාගේ අතින්. බුදුන්ගෙන් ලේ සෙලවන්නේ නැහැ. ඒ වාද කාලේට ගලපලා කිව්වේ අටුවාවල විස්තර ටික. ඊළඟට සංඝ ભેද කරන්නේ නැහැ. අර අසුපේ විස්තර මේකයි, මේ අසුපේ විස්තර මේකයි, පන්සලේ විස්තර මේකයි, අසුපේ විස්තර මේමයි, හාන්දුරණි අසුපේ මෙහෙමයි, ඊළඟට ස්වාමීනි පන්සලේ හාන්දුරංග විස්තර මෙහෙමයි. කොටවන්නේ නැහැ. සසිරි යන කල්ම තියෙන්නේ මේ ඔක්කොම. මිත්‍යා දෘෂ්ටියක බැසගන්නේ. පැහැදිලිනේ? ඒ හය තැනක කර්ම කරන්නේ. මේක තමයි සංඝයාගේ තියෙන වටිනාකම. මේක කළා මේ සංඝ පිරිත සුගත ශ්‍රාවකයන් වහන්සේලා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගැන කියන්නේ මේ. මොගලන් මහ රහතන් වහන්සේ ගැන, මඟඵලලාභින් ගැන. සත්‍යයි සැබෑ බසින් මෙම සිත සැලසේවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් පව්කමක් කෙරුණොත් හංගගෙන ඉන්නේ. කිංචාපිසෝ කම්මං කරෝති පාපක කායන වාචාය මනසා. කයෙන් වචනේ මනසේ වචනයම යන්න පුළුවන්. වැරදිලා කතාව පිට ක්‍රියාවෙන් වරද්දක් වෙන්න පුළුවන්. හංග ගන්නෑ සෝවංගේන කියනවමයි. වැරද්දක් වුණොත් විවෘත වෙන එක සෝවාන් වෙන්න සුදුසුකම. වැරද්දක් වුණොත් හංගගෙන ඉන්නේ සංඝයා. මේ දෘෂ්ටි දිට්ඨපත්ත සම්මාදිට්ඨියට පත්වෙච්ච කෙනා වැරද්දක් වුණොත් හංගගෙන ඉන්නේ. සත්‍යයි සැබෑ බසින් මෙම සිත සැලසේවා කියලා තුම්බිය දුරු කළා බුදුරජාණන් වහන්සේ. ශ්‍රාවකයෝ හංගගන්නේ. එහෙනම් හංගගෙන ඉන්න තාක්කල්, හොර වැඩ දින තාක්කල් නිවනේ කිට්ටුවකටවත් එන්නේ නැහැ. ආරි සත්‍ය අවබෝධයන් ළඟකට එන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා හරි ලස්සන උපමාවක්. වනප්ප ගුම්බේ යතා පුස්සිතග්ගේ ගිම්මාන මාසේ පටමස්මින් ගිම්මේ. අර පෙබරවාරි මාර්තු වල ගිම්මානේ පළමු වෙන වසන්ත කාලයේ මල් පිපෙනවා. දැන් ওই මැයි මල් පිපිලා තියෙන්නේ. ලස්සන මල් හැම ගහකම මල් පිපෙනවා. ඒ විදිහට කියනවා බුදු බණ පද දේශනා කරේ. ඇයි දැන් මේ ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේ රතන සූත්‍රයේ දේශනා කරනකොට පළවෙනි වතාවේ 84,000ක් මාර්ගඵල ලැබුවා. කොච්චර මල් පිපුණාද? දෙවෙනි දවසේ දේශනා කරනකොට 84,000ක් මාර්ගඵල ලැබුවා. කොච්චර මල් පිපුණාද? 7 දවසක් දේශනා කළා. බුදු මුව මඩලින් සත්වතාවක් දේශනා කරපු සූත්‍රයේ රතන සූත්‍රයේ 588,000ක්.
මාර්ගඵලලාභි. ගිම්හානේ පළමු වෙන වසන්ත කාලේ මල් පිපෙනා වගේ දහම් දෙසුවි මගේ බුදුරජාන් වහන්සේ. මගේ බුදුරජාන් වහන්සේට එහෙම කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේගේ මෙවැනි රතනයක් තියෙනවා. සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා. බුදුගුණ මල් පිපෙනා වගේ බණ කියන්නේ. කොච්චර සුන්දරයිද. වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරු උතුම් මුනිදු වරෝ උතුම් වරඤ්ඤෝ උතුම්දී අවබෝධ කරගත්ත වරද උතුම්දී දන් දෙන බුදුරජාණන් වහන්සේ අනුත්තර වූ උතුම් ශ්‍රේෂ්ඨ ශ්‍රී සද්ධර්මයේ වදාලා මේ උතුම් ධර්මයක් උතුම් කෙනෙක් උතුම් දේ දෙමින් කියන එක බුදු කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. මේක බුදුරජාණන් වහන්සේ කරන දෙයක්. බුදුරජාණන් වහන්සේගේ පවතින උතුම මැණිකක් සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා. මේ දේශනා කරනකොට පින්වත්නි එතන රාත්‍රියේ පහනක් නෙවිලා ගියා. බුදුරජාණන් වහන්සේ වදාලා කීනම් පුරාණං නවන් නත්ති සම්භව. පැරණි කර්ම සේ කරලා අලුත් කර්ම උපද්දවන් නැතුව විරත් චිත්ත ආයතිකේ බවස්මි කිසිම උපතකට හිත යන්නේ නැතුව විඥානේ පැලවෙන්නේ නැතුව නිකලෙස් වුණ මේ රහතන් වහන්සේලා පිරිනුවම් පානවා. මේ පහන් දැල්ල නිවුණ වගේ. කොහෙත් මේ පහන් දැල්ල ගියේ? පහන් දැල්ල ගියේ තැනක් තියෙනවද? තිරත් ඉවරුණාට පස්සේ, තෙලුත් ඉවරුණාට පස්සේ පහන් දැල්ල නිවුණා. රහතන් වහන්සේලා පිරිනිවන් පාන්නේ මේ පහන් දැල්ල නිවෙන වගේ කිව්වා. සත්‍යයක් සංගයයක කරනවා. සැබෑ වශයෙන් මෙම සිත සැලස. සක්‍ර දේවේන්ද්‍රයාගේ මුළු ශරීරයම ප්‍රසාදේ පැතිරිලා ගිහිලා ආකාහි ඉන්න බෑ දැන්. සක්‍ර දේවේන්ද්‍රය ආකාශයෙන් වැඳ වැටුණා බුදුරජාණන් වහන්සේ ළඟ දකුණු ශ්‍රී ධනමණ්ඩල බිම තියලා. සක්‍ර දේවේන්ද්‍රය මේ අත් දෙක නල්ලි තියාගත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අහසෙත් පොළොවෙත් ඉන්නවා දැන් දෙවිවරු. යානිද භූතානි සමාගතානි බුම්මා නිවා යානිවන් තලකි තථාගතන් දේව මනුස්සම් මේ දෙවියොත් මේ මිනිස්සුත් බුදුරජාණන් වහන්සේට වඳිනවා. බුද්ධ වන්දනාව සත්‍යයි. සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා. සක්‍ර දේවේන්ද්‍රයා ලෝකෙටම සෙත් පැතුවේ බුදුන් ඇඳලා. හැමදාම හැන්දෑවට බුදුන් අඳින්ට ඇත්තන් කොච්චර දෙයක්ද. බුද්ධ කියන වචනේ ඇහෙන වාරයක් පාසා හිතට වන්දනාවක් එනවා නම් කොච්චර සැනසෙල්ලක්ද. රුවන්වැලි මහසෑය පිණිපිණි බුදුගුණ කියන්ට ඇත්තන් කොයිතරම් වාසනාවක්ද. බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කර කර මැරෙන්න ඇත්තන් කොච්චර වාසනාවක්ද. අහසෙත් පොළොවේ දෙවිවරු ඉන්නවා. ස්වාමීනි මේ දෙවියොත් මිනිසුත් භාග්‍යවතුන් වහන්සේට වඳිනවා. ශ්‍රී සද්ධර්මයට වඳිනවා. සැබෑ වශයෙන් මෙම සිත සැලසේවා. දෙවියොත් මිනිසුත් ආකාශයේ ඉන්නවා. අහසෙත් පොළොවේ දෙවිවරු ඉන්නවා. මිනිසුත් මේ දෙවියොත් ඔක්කොම සංඝයාට වඳිනවා. සංඝයාට වඳීමේ පින් බලෙන් සත්‍යානුභව බලෙන් ලෝකීට සෙත් වේවා කියලා සක්‍ර දේවේන්ද්‍රය කියපු ගාථා තුන තමයි අවසානට තියෙන්නේ. හරි පුතුමයි. රතන සූත්‍රයෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන් ඉස්ස කිසි දුකක් නැහැ. ආයෙත් අර වේලිච්ච ගස් වලින් මේ දවස් පහට ඔක්කොම මල් හැදිලා ගිරි හැදිලා ඉවරයි. මහා පෙරහැර පිට ආපහු වැඩියා භාග්‍යතුන්. රතන සූත්‍රයේ හත් වතාවක් වදාලා මෙතනින් එහා නෑ දෙයක් වින්වත්නි. ආටානාටී ආරක්ෂාවත් වෙසමුනි දිව්‍ය රාජයාගේ ආඥාවක් බුදුරජාණන් වහන්සේ අනුමත කළා. බුදුරජාණන් වහන්සේ ආදුන් ආරක්ෂාව තමයි මේ බුදුරජාණන් වහන්සේ හද මණ්ඩලෙන් උපන් ආරක්ෂාව මේ තියෙන්නේ. රතන සූත්‍රේ අඬා අඬා කියන්න රුවන්වැලි සෑය ළඟ ප්‍රශ්න එන්න එන්නම කියන්න රුවන්වැලි සෑය ළඟ අඬා අඬා කියන්න ඒ ලෙඩවලින්ම මැරිලා ගිය දෙන් තිසරණේ රැකගෙන වඩිනකොට ආපහු භාග්‍යවතුන් වහන්සේ දෙවරු බ්‍රාහ්මියෝ සේසත් දරුවා කියනවා මුතුකුඩෙන් උඩ මුතුකුඩේ මුළු සක්වලම බුදුරජාණන් වහන්සේට මල් පිපිච්ච ගහක් වගේ වුණා කියනවා කුඩවලින්ම.
සංඝයා කතා වුණා කියනවා අපේ මෙහිමත් මේ සත්කාර සම්මාන බුදු කෙනෙකුට භාග්‍යතුන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි කලින් පසේ බුදුරජාණන් වහන්සේ නමකගේ ධාතු තැන්පත් චෛත්‍යයේ වටාපතක ප්‍රමාණේක මළුවේ වල් ගලවපු පිනට කිව්වා අදටත් පාරවල් සුද්ධ වෙන්නේ. වටාපතක ප්‍රමාණේ මළුවේ වල් ගලවලා වැලි අතුරුපු පිනටයි කිව්වා අදටත් බුදුරජාණන් වහන්සේගේ ධාතු වැඩමුවත් පාරට සුදු වැලි දාන්නේ, මළුවට සුදු වැලි දාන්නේ. මේ මල් කඳු ගණන් පිදෙන්නේ පසේ බුදු කෙනෙක්ගේ සෑයට මල් ටිකක් පූජා කරපු පිනට කිව්වා. පින්වත් මහණෙනි විශාලා මහනුවරට සිරිපා කමල තබනකොට පොකුරු වැසි වැස්සේ ඒ භාග්‍යතුන් පසේ බුදුරජාණන් වහන්සේට පූජා කරපු මල් වලට පැන් ඉහපු පිනෙන් කිව්වා. මුළු සක්වලම මල් පිපිච්ච ගහක් වගේ මුතු කුඩ ඇල්ලුවේ ඒ තමන් ඉහලාගෙන ගිය කුඩේ චෛත්‍ය උඩින් තිබ්බ පිනට කිව්වා. අදටත් මේ කොණ්ඩසාලේ අසපුට එන පාරේ සම්පූර්ණ වියන්දාලා දජ පතාක වෙසක් සැරසිලි. පින්වත් මහණෙනි උතුරු සලුව කණුවක පොඩි ලීයක ගහලා චෛත්‍ය ළඟ හිටවපු පිනට කිව්වා අදටත් ඔබ වෙන්නේ. පස්සේ බුදුරජාණන් වහන්සේලාට කළ පූජාව එසේනම් සම්බුදුවරුන්ට කරන පූජාව කොහොමද? ගරහන්ට එපා එක මල් පූජාවකටවත්. අහිංසක මිනිස්සු වැඳ පුදෙන් වදමලක් හරි පූජා කර පුදෙන් සාදු කියපු ආවේ බුදුවරුන්ටයි අත් දෙක එකතු කරන්නේ. රතන සූත්‍රය ජීවිතේ දෙකම පිහිට කරගන්නට හැම දුකකදීම හැම කරදරයකදීම සිහි කරන්නට මේ උතුම් බුද්ධානුභාවේ සත්‍ය සත්‍යක්‍රියාවේ බලයෙන් ධර්මයේ සත්‍යක්‍රියාවේ බලයෙන් සංඝයාගේ සත්‍යක්‍රියා බලයෙන් සත්වතාවක් අප මොනිදුන් වදාළ ශ්‍රී සද්ධර්මයේ සත්‍ය සත්‍යානුභව බලයෙන් සත්වතාවක් මේ සූත්‍රයේ වම් දළදා වහන්සේගේ ස්පර්ශ වුණ සත්‍යානුභව බලයෙන් මේ ඉතිරි පැතිරි යන දළදා වහන්සේගේ රැස්මාලාවේ පිහිටින් සියලු සත්වයන්ට සෙත් වේවා. සාදු සාදු සාදු.